ආයුබෝවන් යාළුවනි, ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන මේ ජන අරගලයේ ප්‍රතිඵල භුක්ති විඳින්නට හෙට දින වෙන විට අරගලයේ යෙදෙන්නන්ට හැකියාව ලැබෙනවා කියලා බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. ඒ ජනාධිපතිවරයාට අගමැතිවරයා තමන්ගේ ඉල්ලා අසුවීම බාර දෙන්න සූදානම් බවට ආරංචි මාර්ග රැසක්ම පළවීමත් සමගයි. මේ වෙද්දි අරගලයේ යෙදෙන්නන්ගේ ප්‍රධාන සටන් පාඨයක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් විය යුතු බවයි. ඒ වගේම ප්‍රධානවම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම මැති ඇමතිවරු මේ තනතුරු වලින් වාගේම දේශපාලනයනුත් ඉවත් විය යුතු බවයි ඔවුන්ගේ අදහස. ඇත්තටම මේ වෙද්දි දේශපාලනඥයන්ට ජනතාවගේ තියෙන අප්‍රසාදය ඔවුන්ගේ මතයෙන් ප්‍රකාශ වී හමාරයි. මීට දිනකට පමණ පෙර හරිම් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනතාව අතරට යාමට ගත් උත්සාහයේදී ජනතාව මතින් ප්‍රතිරෝධය අපට දකින්නට ලැබුණා. එම ප්‍රතිවිරෝධය විරුද්ධත්වය ශ්‍රී ලංකාවේ මේ වෙද්දී යෙදුණු පක්ෂපාට සියල්ලටම එක හා සමානව බලපානු ඇතැයි අපද විශ්වාස කරනවා. මේ වන විට අරගලයේ යෙදෙන්නන් ඉතා දැඩිසේ කියා සිටින්නේ රට සමෘද්ධිමත් කිරීමට යහපත් පාලකෙක් පත්විය යුතු බවයි. ඉතින් මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනේදී ඉල්ලා අස්වෙන බව මේ වන විට බොහෝ දෙනා සනාත කර තිබුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය අනුව මෙයත් තවත් එක නාට්‍යයක් වීමට හැකියාව තිබෙනවා. ඉතින් යාළුවනේ, හෙට දිනේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගෙදර ගියොත් ඔහු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න නීති මණ්ඩලයකට හැකියාව ලැබේවිද? එයත් ඉතා වැදගත් කාරණාවක්. මේ වෙලාවේ රටට අවශ්‍ය වන්නේ දූෂිත දේශපාලනඥයන් ගෙදර යාම වාගේම ඔවුන් සතුව තිබෙන ධනය නැවතත් රටට ලබා ගැනීමයි. ඉතින් ඔයාලගේ අදහස් වීඩියෝ එකට යටින් එකතු කරන්න.